ලෝකේ ඕනෑම කෙනෙකුට වීසා එකක් නැතුව ඉන්න පුළුවන් රටක් ගැන අහලා තියෙනවද? දරුවෙක්ට උපත්ය දෙන්න බැරි රටක් ගැන අහලා තියෙනවද? අවුරුද්දේ දවස් 126ක්ම ඉර බැහැලා යන්නේ නැති ඒ වගේම සමාන කාලයක් ඉර පේන්නවත් නැති රටක් ගැන ඔය අහලා තියෙනවද? අද කතා කරන්න යන්නේ ඒ සුවිශේෂ වූ යුරෝපයේ තියෙන අරුම පුදුම ස්ථානය ගැන. ස්වාල්බාඩ් මේ දවස්වල ලංකාවේ ගොඩක් කතා වෙන මාතෘකාවක්. ඉතින් මං හිතුවා ස්වාල්බාඩ් අයිති රටේ ඉඳගෙන ස්වාල්බාඩ් ගැන කතා නොකළොත් ඒක ලොකු අඩුපාඩුවක් කියලා. මේ විශේෂී තැනට ඔයාලව ලයිව් එක්කන් යන්න මං සූදානමින් ඉන්නවා ළඟදීම දවසක මේ චැනල් එකෙන්. ස්වාල්බාඩ් කියලා කියන්නේ 1920 ගණන්වල නෝර්වේට අයිතිය පැවිච්ච ස්වාධීන රාජ්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙන දූපතකට තමයි ස්වාල්බාඩ් කියලා කියන්නේ. ස්වාල්බාඩ් කියලා කියන්නේ ලෝකේ උතුරට වෙන්න තියෙන අන්තිම ජනාවාසයක් තියෙන ස්ථානය. මේ ස්වාල්බාඩ් පිහිටලා තියෙන්නේ නෝර්වේ ඉඳන් අපි නෝත් පෝල් කියලා කියන පෘථිවියේ උතුරු කෙළවරේ මැද තමයි ස්වාල්බාඩ් පිහිටලා තියෙන්නේ. සුවිශේෂ වූ දේශගුණික කාලගුණික රටාවන් වලට අනුව තමයි ස්වාල්බාඩ් හැඩගැහිලා තියෙන්නේ. මිනිස්සු 2600ක් විතර ස්වාල්බාඩ් වල ජීවත් වෙනවා. ඒ වගේම ස්වාල්බාඩ් වල කැපිටල් එක එහෙමත් නැත්නම් ප්‍රධාන නගරය විදියට හඳුන්වන්නේ ලොංගි බියන් කියන සිටි එක. මුළු ස්වාල්බාඩ් වලම ජීවත් වෙන්නේ 2600කට වඩා අඩු ප්‍රමාණයක් තමයි ජනගහනය. සාමාන්‍යයෙන් යුරෝපයේ අනිත් රටවලට වඩා විශේෂයෙන්ම නෝර්වේටත් වඩා කෑම බීම, එතකොට ඇඳුම් පැළඳුම්, එතකොට භාෂාවේ වගේ පුංචි පුංචි වෙනස්කම් මේ ස්වාල්බාඩ් වල ජීවත් වෙන මිනිස්සුන්ගේ තියෙනවා. ඇත්තටම මිනිස්සු ස්වාල්බාඩ් ගැන කතා කරන දේවල් ඇත්තද? ස්වාල්බාඩ් වල ඉන්න ජනගහණයෙන් 72%ක් ඉන්නේ නෝර්වේජියානුවෝ සහ ඉතිරි වැඩි ප්‍රමාණය ඉන්නේ රුසියානුවෝ සහ තවත් ජාතීන් 50%කට ආසන්න ප්‍රමාණයක් ස්වාල්බාඩ් වල ජීවත් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. සමහර සීත කාලවල ඍණ 30-35 දක්වා සීතල අධික විදිහට වැඩි වෙන්න හැකියාව තියෙනවා ස්වාල්බාඩ් වල. ඒ වගේම උෂ්ණත්වයත් සමයකදී සාපේක්ෂව ඉහළගයක් ගන්න හැකියාව ස්වාල්බාඩ් වල තියෙනවා. මොකද ස්වාල්බාඩ් පිහිටලා තියෙන්නේ පෘථිවියේ සුවිශේෂී ස්ථානයක් වෙන නෝත් පෝල් එකට ආසන්නයෙන් හින්දා. ඒ වගේම තමයි ස්වාල්බාඩ් වල polar bear එහෙමත් නැත්නම් හිමවලස්සු සාමාන්‍යයෙන් සුලභ දර්ශනයක්. නගරයේ ඇතුළත හිමවලස්සුන්ගෙන් හෝ වෙන කරදරයක් වුණොත් ස්වාභාවික ආපදාවක් වුණොත් ආරක්ෂා වෙන්න සමහර ස්ථාන හදලා තියෙනවා ස්වාල්බාඩ් සිටි එක ඇතුළේ. ඒවා ලොක් කරලා වහලා කරලා නැහැ. ඒවා විවෘතව තියෙනවා කෙනෙක්ට ආරක්ෂාව සඳහා. ඒ වගේම ඕනෑම කෙනෙක්ට විශාල ශබ්දයක් පිට වෙන එයා රයිෆල් වගේ දේවල් නිතරම අරගෙන නගර සීමාවෙන් එළියට යද්දී රයිෆල් එකක් අරගෙන යන්න හැකියාව තියෙනවා. හැබැයි තමන්ගේ ජීවිතේ බේරා ගැනීමට නොහැකි අවස්ථාවක හැර මේගොල්ලෝ දඩයම් කරන්න, මේ සත්තුන්ට හානියක් කරන්න නීතියෙන් කිසිම අවසරයක් නැහැ. එහෙම දෙයක් සිද්ධ වුණොත් ආරක්ෂාවට හරි ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරලා තමයි එයා නිවැරදිකාරයද වැරදිකාරයද කියලා තීරණය කරලා, වැරදිකාරය වුණොත් කියන්නේ අනවශ්‍ය විදිහට සත්තුන්ට කරදර කරන්න ගියොත් දඩයක් වුණත් ගහන්න මේ රජය පසුබට වෙන්නේ නැහැ. ඊළඟ වැදගත්ම කාරණේ තමයි ස්වාල්බාඩ් වල දරුපත්තියක් සඳහා අවස්ථාව ලබා දෙන්නේ නැති එක. එනවා එහෙම නීතියක් නැහැ දරුවෙක් ස්වාල්බාඩ් වල හම්බෙන්න බෑ කියලා. හැබැයි ස්වාල්බාඩ් වල තියෙන
හොස්පිටල් වල අඩුකම නිසා සහ මොනාහරි ප්‍රශ්නයක් වුණොත් නවීන තාක්ෂණය පාවිච්චි කළා ළමයෙක්ට බර්ත් එක දෙනකොට ලොකු අවශ්‍යතාවයක් නැති වුණොත් ස්වල්බාර්ඩ් වල ඒ පහසුකම් නැතිවීම සහ ස්වල්බාර්ඩ් වල ඉඳන් ඕස්ලෝ වලට හරි නෝර්වේ වලට හරි එන්න විශාල කාලයක් සහ දේශගුණික කාලගුණික ප්‍රශ්න නිසා ඒක හරියට මෙන්න මේ වෙලාවට කරනවා කියලා කරගන්න බැරි වෙන නිසා දැඩිව රජයෙන් පුද්ගලයන් ඒ ජීවත් වෙන මිනිස්සුන්ට අවධාරණය කරනවා මාසයකට කලින් තමන්ගේ මදර්ලෑන්ඩ් එකට ගිහිල්ලා දරු ප්‍රසූතිය සිද්ධ කරගන්න හැටියට. එහෙම තහනමක් නැහැ. හැබැයි කවුරුවත් ස්වල්බාර්ඩ් වල දරු උත්පත්තියක් සඳහා යන්නේ නැහැ. හැබැයි 2006 එක දරු උත්පත්තියක් සිද්ධ වුණා කිසිම ප්‍රශ්නයක් නැතුව සහ 2009 ට්වින්ස්ලා ඉදලා තියෙනවා ස්වල්බාර්ඩ් වල. ඉතින් එහෙම තහනමක් නැහැ. නමුත් ගවර්න්මන්ට් එකෙන් දැඩිව රෙකමන්ඩ් කරනවා තමන්ගේ මදර්ලෑන්ඩ් එකට යන්න. එතකොට ස්වල්බාර්ඩ් ළමෙක් ඉපදුනොත් එයා නෝර්වේජියන්ද? එහෙමත් නැත්නම් එයා ස්වල්බාර්ඩ්ද? නැහැ. සාමාන්‍යයෙන් ස්වල්බාර්ඩ් ළමෙක් ඉපදුනොත් ඒ ළමයාට හම් වෙන්නේ තමන්ගේ අම්මගේ හරි තාත්තගේ හරි ජාතිකත්වය තමයි. දැන් නෝර්වේජියන් රෂියන්. හැබැයි එක්කෙනෙක් වෙන රටක වෙලා එක්කෙනෙක් නෝර්වේජියන් වුණොත් එයාට නෝර්වේජියන් සිටිසන්ෂිප් එක ඉල්ලන්න පුළුවන්. මේ ස්වල්බාර්ඩ් කියන සුවිශේෂී රටට එක දිගට මාස 4ක් සාමාන්‍යයෙන් අප්‍රේල් වල ඉඳන් ජූනි ජූලි අගෝස්තු වගේ වෙනකම් එක දිගට ඉර පායලා තියෙනවා. පැය 24 වෙනවා ඉර බහින්නේ නැතුව. සහ ඒකේ අනිත් පැත්ත තමයි වින්ට් එකට නොවැම්බර් වල ඉඳන් පෙබරවාරි වගේ ඉඳ වෙනකම් එක දිගටම ඉර ඇහැට දකින්නවත් නැති පැය 24ම ඉර චුට්ටක්වත් පේන්නේ නැති තත්ත්වයක් තමයි ස්වල්බාර්ඩ් වල තියෙන්නේ. ඉතින් වීසා එකක් නැතුව ඕනම කෙනෙක්ට මේ රටේ ජීවත් වෙන්න අවස්ථාව තිබුණට දරුණු කාලගුණ තත්ත්වයන්ට තියෙන බය නිසා සහ මුහුණ දෙන්න තියෙන අමාරුකම නිසා ස්වල්බාර්ඩ් ජීවත් වීමට සුදුසු තැනක් ලෙස තෝරගන්නේ නැහැ. ඒ නිසා තමයි තවමත් ස්වල්බාර්ඩ් කියන නගරේ ඕන කෙනෙක්ට ඇවිල්ලා වැඩ කරන්න ඕන කෙනෙක්ට ඇවිල්ලා රස්සාවක් කරන්න කිසිම නීත්‍යානුකූල අවසරයක් නැත්තම් වීසා එකක් ඒගොල්ලෝ ගන්න කියලා නොකියන්න ප්‍රධානම හේතුව ස්වල්බාර්ඩ් වල ජීවත් වෙන්න වීසා අවශ්‍යද නැද්ද. පැහැදිලිවම මේක අපි ශ්‍රී ලාංකිකයින් විදිහට තේරුම් ගන්න ඕනි කතාවක්. ස්වල්බාර්ඩ් වල ජීවත් වෙන්න වීසා එකක් ඕනේ නැහැ. ඒක 100%ක් නෙමෙයි 100%ක් ඇත්ත. හැබැයි මේ ස්වල්බාර්ඩ් කියන තැන පිටතට තියෙන්නේ නෝර්වේ ඉඳන් නෝත් පෝල් එහෙමත් නැත්නම් පෘථුවියේ උතුරු කෙළවරට මැදින් තමයි. මේ දෙක අතර මැද තමයි ස්වල්බාර්ඩ් ප්‍රදේශය පිටතට තියෙන්නේ. මේක නෝර්වේ ගවර්න්මන්ට් එකෙන් නෙවෙයි පාලනය කරන්නේ. ස්වල්බාර්ඩ් වලට වෙනම ගවර්න්මන්ට් එකක් තියෙනවා. වෙනම ගවර්නර් කෙනෙක් ඉන්නවා. ස්වල්බාර්ඩ් වලට යන ඕනම කෙනෙකුට කිසිම ඩොකියුමන්ටේෂන් එකක් නැතුව රැකියාවක නිරත වීමට සහ කැමති කාලයක් ජීවත් වීමට හැකියාව තියෙනවා. ඒ කතාව ඇත්ත. හැබැයි ගැටලුව තියෙන්නේ ස්වල්බාර්ඩ් වලට යන්න තියෙන්නේ නෝර්වේ ඉඳන් විතරයි. නෝර්වේ ඔස්ලෝ වල ඉඳන් එහෙමත් නැත්නම් ත්‍රොම්සෝ වල ඉඳන් තමයි ස්වල්බාර්ඩ් වලට ප්ලේන් එකක් උනත් යන්නේ. මේ යන ප්ලේනුත් නිතරම ටයිම් ටේබල් එකකට යන ප්ලේන්ස් නෙවෙයි. ප්ලේන් එකක් යන්න පුළුවන් ප්‍රමාණයක කට්ටිය එකතු වුණාම තමයි ස්වල්බාර්ඩ් වලට ප්ලේන් එකක් උනත් නෝර්වේ ඉඳලත් වැඩ කරන්නේ. ඉතින් ඔන්න ඕක තමයි ලංකාවේ අපිට අපි දැනගත යුතුම දේ. ස්වල්බාර්ඩ් වල වීසා අවශ්‍ය නැති වුණාට නෝර්වේ කන්ට්‍රි එකට ඇතුල් වෙලා නෝවෙට එන්න සහ අපව නෝවෙන් පිටවෙන්න නීත්‍යානුකූල අවසර පත්‍රයක් නැත්නම් රෙසිඩන්ට් පර්මිට් එකක් අත්‍යවශ්‍යයි. ඉතින් ඒක අනිවාර්යෙන් තියෙන්නේ එක්කෝ නෝවේ ජීවත් වෙන කෙනෙකුට එහෙමත් නැත්නම් ෂෙනගන් කන්ට්‍රි එකක වීසා එකක් තියෙන කෙනෙක්ට මේ වරප්‍රසාදය හිමි වෙන්නේ. මොකද නෝවේ ඉඳන් විතරක්ම ප්ලේන්ස් සහ මේකට යන්න පුළුවන් ළඟාවෙන්න පුළුවන් ගමනාගමනේ සිද්ධ වෙන නිසා. මේ ස්වල්බාර්ඩ් නෝවේ කොටසක් නොවුනට නෝර්වේ රජයෙන් පාලනය නොවුනට මේකේ අයිතිය වැඩිපුර තියෙන්නේ නෝර්වේ රාජ්‍යයට. ඒක හේතුව තමයි ලෝක යුද්ධයේ
කාලේ තියෙන කාලේ නෝවේ කියන්නේ නියුට්‍රල් මෙහෙමත් නැත්නම් මේ ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධයට අඩුවෙන්ම බලපෑම් කරපු අඩුවෙන්ම සම්බන්ධ වෙච්ච රට නිසා තමයි නෝවේට මේ ස්වාල්බාඩ් කියන වීසා ෆ්‍රී කලාපයේ අයිතිය වැඩි අයිතිය හම්බෙලා තියෙන්නේ. ස්වාල්බාඩ් වල රැකියා අවස්ථා තියෙනවා. හැබැයි ස්වාල්බාඩ් වල ජීවත් වෙන්නේ 2600 ගේ පොඩි ජනගහනයක් නිසා ඒ රටේ තියෙන ඉතා සීමිත රැකියා අවස්ථාවන් කීපයක් සහ දරුණු දේශගුණ තත්ත්වයන් හින්දා ගොඩක් අය ස්වාල්බාඩ් වල එක දිගට ගොඩක් කල් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා රැකියා අවස්ථා නැතුවම නෙමෙයි, හැබැයි සාපේක්ෂව මිනිස්සු 2600 ගේ පොඩි ප්‍රමාණයක් ඉන්න නිසා ස්වාල්බාඩ් කියන්නේ රැකියා අවස්ථාවන් අතින් අඩු තැනක්. ගොඩක් වෙලාවට මේ ස්වාල්බාඩ් වලට දැනෙන අධික සීතල හේතුවෙන් ගෙවල් දොරවල් වුණත් ඉතාමත් විශේෂ ආකාරයට තමයි හදලා තියෙන්නේ. සමහර අවස්ථාවල ගෙවල් දොරවල් වලට දාලා තියෙන චැනල් පූර්ණයෙන්ම පොඩි කාලයක් ඇතුළත විනාශ වෙලා යනවා. ඔයගොල්ලන්ට නිකමට හිතිලා තියෙනවද කවදා හරි දවසක මේ සියලුම දේවල් විනාශ වුණත් අපි මං කියන්නේ අපි පාවිච්චි කරන බීජ ජාති වගේ දේවල් ලෝකෙ හැමතැනම. හැබැයි ස්වාල්බාඩ් වල තැනක් තියෙනවා අති ආරක්ෂිතව. And behind here, there are nearly a million different varieties of seeds from all over the world kept at minus 18 degrees Celsius. ඉතින් ඔන්නඔහුම තමයි ස්වාල්බාඩ් ගැන කෙටියෙන් ඔයගොල්ලෝ දැනුවත් කරනවා නම් දැනුවත් කරන්න මට තියෙන්නේ. ඊළඟට ලංකාවේ අයට ස්වාල්බාඩ් ගිහිල්ලා පදිංචි වෙන්න පුළුවන්. අවාසනාවකට මට දෙන්න උත්තරේ තියෙන්නේ නෑ කියන එක. ඒකට හේතුව ස්වාල්බාඩ් වලට යන්න නම් නෝවෙට එන්න ඕන. නෝවෙට එන්න නම් ෂෙනගන් වීසා පාස්පෝර්ට් එකක්, ෂෙනගන් වීසා රෙසිඩන්ට් පර්මිට් එකක් තියෙන්න ඕන, පර්මනන්ට් රෙසිඩන්ට් එකක්. ඒ කියන්නේ ස්වාල්බාඩ් වලට ගිහිල්ලා අපහු එද්දිත් නෝවේ එයාපෝර්ට් එකෙන් ප්‍රශ්නයක් නැතුව නීත්‍යානුකූලව නෝවේ ඉන්න අවසරය තියෙන්න ඕනි. එක්ට පුළුවන් නම් නැවකින් හරි වෙන මොකක් හරි මාර්ගයකින් ස්වාල්බාඩ් වලට යන්න ඔව් ඉන්න පුළුවන්. හැබැයි ස්වාල්බාඩ් පිහිටලා තියෙන්නේ අමතක කරන්න එපා නෝවේ ඉඳන් නෝත් පෝල් එකට. එහෙමත් නැත්නම් මේ ලෝකයේ මේ පෘථිවියේ අවසාන උතුරු පැත්තේ අවසානයේ අතර මැද නිසා ඒක නම් ලේසි පාසු ගමනක් වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වුණේ ස්වාල්බාඩ් ගැන තියෙන වැරදි වැටහීම ඔයගොල්ලොමින් අඩු කරන්න සහ මේ වගේ විශේෂ ස්ථාන ගැන හරියට ඔයගොල්ලොම දැනුවත් කරන්න තමයි මට මේ වීඩියෝ එකෙන් ඕන වුණේ. සහ ආයෙත් වරක් මේ සුවිශේෂී මේ වගේ සුවිශේෂී ස්ථානවලට නෝවේ තියෙන ඔයගොල්ලෝ මම ට්‍රැවල් ඉන් යුරෝප් නෝවේ ඉඳන් චැනල් එකෙන් එක්කන් යන බලාපොරොත්තු වෙන ඉන්නවා, ආසාවෙන් ඉන්නවා. ඒ නිසා ඔයා මගේ YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් නොටිෆිකේෂන් එකත් ඔබන්න, සහ මගේ ඉන්ස්ටාග්‍රෑම් නේම් එක danush.nowge කියලා මම මේ වීඩියෝ එක යටින් දානවා ප්ලේ වෙන්න. මම ගොඩක් අප්ඩේට්ස් මගේ YouTube videos වල, මගේ travels වල, මම ඉස්සර කරන වැඩ වල updates මගේ Instagram එකේ post කරනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මාව මගේ වැඩත් එක්ක එකතු වෙන්න, මගේ channel එකත් එක්ක මගේ Instagram එකත් එක්ක එකතු වෙන්න. ලස්සන video එකක් ඔයගොල්ලෝ හම්බෙන්න නිකන් මං ගිහිල්ලා එන්න. ජය වේවා.